Immediately pull the mask for me towards you. Hanga yausana gobi Happy Australia. Awa. Abu palaini kadeema Lankawa gella denne kinne. Hello hello lamai. Oyalata kohomada? ඔන්නේ ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අද අපි අරගෙන ආවේ අපේ ජීවිතවල වැඩිපුරම සතුටු වෙච්ච දවස් සහ වැඩිපුරම දුක හිතෙන දවස්ත් අරගෙන තමයි. ඉතින් අපි තුන්දෙනාම අපේ ජීවිතේ ගත ලොකුම තීරණේ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ලංකාවෙන් යන්න කලින් දවස් ටිකේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් ඒවත් ඉතින් අපි මේකට එකතු කරා. කවදා හරි ඉතින් අපිට බලන්නත් පුළුවන්නේ. ඉතින් මේ අපි යන්න කලින් අයියලගේ අම්මලට නංගිලට පොඩි කෑමක් දුන්නා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි දෙන්න පොඩ්ඩක් බැරිස්ටා එකට හැම ගියා. යන්න කලින් ඉතින් ආපෝ කවදෙයිද දන්නෙත් නෑනේ. ඒ නිසා ඉතින් ගියා. ඉතින් එන්නකෝ අපි කොහෙද යන්නේ කියලා බලන්න. දැන්ටමත් ඉතින් ඔයාලා අපේ වීඩියෝස් බලුවා නම් දන්නව ඉතින් අපි අද කොහෙද යන්නේ කියලා. කමක් නෑ ඉතින් එන්නකෝ. ඉතින් අපි යන්න කලින් දවසේ තමයි තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් ඒකටත් ඉතින් අපි කේක් කපන වීඩියෝ එකක් ඉතින් පොඩ්ඩක් ඒකේ ක්ලිප්ස් දෙකක් දැම්මා. Happy birthday to you. Yes. Oh, what a joke again. ඉතින් මේ යන දවසේ උදේ ඉතින් හරිම දුකයි ඉතින් එයාව දාලා එන්න. ඒත් ඉතින් අපි ගත්ත තිරනේ ඉතින් මේකනේ හින්ද ඉතින් අපි තුන්දෙනාම කොහොමද හිත හදාගෙන ආවා. ඉතින් මගේ ඔලි පැටිය මේ ඉන්නේ යාවත් දාලෙන් වුණා ඉතින් අපිට යාව දකිද්දි දුකයි ඉතින් මොනා කරන්නද ඉතින් අපි මේක අවුරුදු ගානකට කලින් ගත තීරණයක් ඒ වගේම බලාගෙන හිටියා ගොඩාක් කල් ඉතින් ඒක ඉෂ්ට වුණා ඉතින් අපි තුන්දෙනා ඉතින් යනවා මේ ඉන්නේ මගේ අම්මලා තාත්තලා අක්කලා මල්ලිලා ඉතින් එයාලත් ආවා අපිත් එක්ක එයාපෝට් යන්න ඉතින් හරිම දුකයි ඉතින් එයාලව දාලා එන්න වෙච්ච එක ඉතින් ඔහොම තමයි ඉතින් අපි ඉතින් අම්මලටත් ගොඩාක් දුකයි ඒමි තමයි යාලට හිටපු එකම මේ මිනිපිරි ඉතින් එයාව ඉතින් බලන්න වෙන්නේ තව ගොඩ කාලෙකින් ඉතින් එයාලට ගොඩාක් දුකයි යා එන එක නම් ඉතින් ඔහොම තමයි ඉතින් අපි එදා එයාපෝට් එකෙන් ආවේ අපිට ඉතින් ආපෝ හැරෙන්න හිතුණු අවස්ථා ගොඩයි ඒ වුණාට ඉතින් එහෙම කරන්න බෑනේ මේක ඉතින් අපි මේ ඔක්කොම ඉතින් අපි දැනගෙන කරපු දෙයක් නේ ඉතින් ඒ හින්දා හිත හදාගෙන ඉතින් ආපහු hina වෙලා ඉතින් යන්න තමයි මේ හදන්නේ අපිත් යනවානේ මෙච්චර ලස්සනට දාලා යනවානේ මේක නැද්ද අරවන්නාලම් දැන් ආයි හැරෙන්න හිතලා තියෙන්නේ අනේ පුතේ වැටුණා යුනිකෝර්න් වැටුණා චොකලට් හොයනවා චොකලට් චූටි පොකට් එකේ තියෙන මං ගත්තද මම වහන්නේ ලංකාවේ අවසාන කෝපියනේ චොකලට් ඉතින් අපි තුන්දෙනා ඇත්තටම යන්නේ අපි යන්නේ ඕස්ට්‍රේලියා ඉතින් අපි මුලින්ම මැලේසියා වලට තමයි යන්නේ ඉතින් අපි තෝරගත්ත එයාලයින් එක තමයි එයා ඒෂියා මොකද ඒක ගොඩක් බජට් එකක් නිසා අපිට ඇත්තටම ඕනුනේ නැහැ අපි මේ එන ගමනට ගොඩක් සල්ලි වියදම් කරන්න ඉතින් ඒ නිසා අපි තියෙන අඩුම හොඳම එකම තමයි තෝරගත්තේ ඉතින් අපි ආයේෂියා තමයි ආවේ ඉතින් ගොඩක් කට්ටිය දන්නවනේ ඉතින් ආයේෂියා එක ගොඩක්ම බජට් එයාලයින් එකක් ඉතින් ඒ වුණාට ඇත්තටම අවුලක් වුන්නේ අපි මෙතන ඉඳන් පැය 3 මාර්ක වගේ ගමනක් නේ මැලේසියා වලට තියෙන ඒ නිසා ඉතින් ඒක එහෙම ගොඩක් අමාරු නෑ සාමාන්‍ය විදිහට කම්ෆර්ටබල් ඉතින් අපි මැලේසියා වල අපිට පැය 4 මාරක 5ක වගේ ලේඅවුට් එකක් තියෙනවා ඉතින් අපි එතනත් ඉඳලා තමයි ඊළඟට යන්නේ ඉතින් ඒ වෙලාවෙත් ඒමි ගොඩක් අපිට හෙල්ප් කරා එයා නම් හොඳටම එන්ජොයි කරා ඒක
එයාට ඉතින් අර ලංකාවෙන් එද්දී එයා ගොඩාක් දුක හිතලා ගොඩාක් කැඬුවා. ඒ වුණාට ඉතින් එයා ෆ්ලයිට් එකට නැගිට පස්සේ එයාට ඉතින් එයා පොඩි නිත එයාට ඒක ගානක් වුණේ නැහැ. ඉතින් එයා ඒෂියාවල ෆ්ලයිට් ෆුඩ්ස් නම් මාරම රසයි. ඒක ඉතින් කියන්න ඕනේ නැහැ. මේක ගොඩක් අය දන්නවනේ. ඇත්තටම අපිට මැලේසියාවලදී කන්න එහෙම ඇත්තටම පිරියක් තිබුණ නැහැ. මොකද ඉතින් අපි අවුලෙන් හිටපු නිසා ඒත් ඉතින් ඒකේ වැඩිපුර එමිට පෙන්වන්නත් බැහැනේ ඉතින්. ඊට පස්සේ ආගේ ආසාවට අපි නූඩල් එකක් අරගෙන කෑවා. මොකද අපේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ. කොහොමත් අපිට රෑ ෆ්ලයිට් එකකින් කෑම හම්බ වෙනවා. ඒ නිසා අපි ලොකුවට දෙයක් ගත්තේ නැහැ. අපිට රෑ ෆ්ලයිට් එක මැලේසියාවලින් තිබුණාට අපි සිඩ්නි වලට එනකොට උදේ වෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් උඩේ ඉඳලා බලද්දි මාරම ලස්සනයි. ලෑන්ඩින් එක පුදුම ලස්සනයි. ඉතින් ඒ දැකපු අපි දැක්කම තනිකරම මං හිතන්නේ කැලවල් ඒවා. අපි එහෙම තමයි දැක්කේ. මාරම ලස්සනයි. ඉතින් අපි ඊළඟ දවසේ උදේ සිඩ්නි වලට ලෑන්ඩ් කරා. අපි ඕස්ට්‍රේලියා ආවා. සිඩ්නි තාවහි නන්නේ. ඉතින් අපි ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා ඔක්කොම කරලා එයාපෝට් එකෙන් එළියට ආවා. ඉතින් අපිට අපි ඉන්න තැනට යන්න, අපේ ගෙදරට යන්න ට්‍රේන් එක ගන්න ඕනේ. ඉතින් ඒක එයාපෝට් එකේ ඉඳලම තියෙනවා ට්‍රේන් එක. ඊට පස්සේ ඉතින් අපි දැන් මේ බලන් ඉන්නවා ඒ ට්‍රේන් එකෙන් ඇවිල්ලා තව ට්‍රේන් එකක් එන්න තියෙනවා. ඒක එනකන් ඔයාලා දකින්න ඇතිනේ අපේ බෑග්ස් 9ක්. ඉතින් මාරම අමාරු වුණා. අපි තුන් දෙනා විතරයි. වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි දන්න කවුරුවත් සිඩ්නි වල නෑ. අපි දන්න අය ගොඩක් ඉන්නේ වෙන වෙන පැතිවල. ඉතින් අපිට එහෙම හෙල්ප් එකක් ගන්න කියලාවත් කවුරුත් හිටියේ නෑ. ඉතින් අපි තුන් දෙනා තමයි ඔක්කොම දේවල් තනියම කරගත්තේ. ඊට පස්සේ ඉතින් අපේ ට්‍රේන් එක ආවහම ඉතින් අපේ බඩු ටිකක් දාගෙන අපේ ඉන්න තැනට ගියා. ඉතින් ඔහොම තමයි මෙහෙ කියන්නේ ටිකට් කියන්නේ මෙහෙ තියෙන ඔපල් කාඩ් කියලා. ඉතින් ඒක තමයි අපි ගන්න ඕන. අපි තුන් දෙනාටම අපි තුනක් ගත්තා. ඉතින් ඒක ටැප් කළා තමයි අපි ස්ටේෂන් එකෙන් එන්නේ. ඊට පස්සේ ආපෝ ස්ටේෂන් එකෙන් එළියට යනකොටත් ඒක ටැප් කළා තමයි එන්න ඕන. එහෙම තමයි ඉතින් මෙහි ඒ සිස්ටම් එක. ඉතින් අපි තුන් දෙනා අපි ඉන්න තැනට ආවා. ඒ ඇවිල්ලත් ඉතින් අපිට ඇත්තටම මේ ගෙදරට ආවට පස්සේ ඔක්කොම මහන්සිය ගියා. ඉතින් අපි ආපහු ටික වෙලාවක් ගෙදර ඉඳලා එහෙමම අපි ගියා. අපි දැන් ඕන කරන බඩු ටික ගන්න. ඉතින් අපි ළඟම ඉඳන් තමයි මේ සුපර් මාකට් ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි තුන් දෙනා ඉතින් පයින්ම ගියා. මාරම ලස්සනයි මේ වටපිටාව. මම ඔයාලට තව වීඩියෝස් අරගෙන එන්නම්. මේ වටපිටාව පුදුම ලස්සනයි. ඉතින් අපි ගියපු පළවෙනි කඩේම අපි කොහොමද දවල්ට කන්න කියලා ගියේ. අපි ගියපු පළවෙනි කඩේම අපිට හම්බ වුණා මෙහි නංගි කෙනෙක්ව. ඒ නංගි කොහමද ලංකාවේ නංගි කෙනෙක්. ඉතින් එතනින් තමයි අපි දවල්ට කෑවේ. ඉතින් ඒ අපිට රැහැටත් එක්කම ඇති වෙන කෑම දුන්නා. ඒ අපව දැකපු පළවෙනි වතාවම කතා කරලා. ඉතින් අපි අපිට ඕන කරන හැමදේම වගේ මෙතනින් ගත්තා. ඉතින් මෙහෙම තමයි අපේ ඔස්ට්‍රේලියා ගමන ඔයාලට මම අරගෙන ආවේ. ඉතින් ඉස්සරහටත් මෙහි තියෙන ලස්සන දේවල් ඔයාලට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. මේක තමයි ඉතින් බාණ්ඩේ. මේක නැතිව සෝරි. හෙල්ප් කරන් මම බලන්නේ.